මේ රටේ ඉතාමත් ආන්දෝලනාත්මක සිද්ධියක් වුණු, මේ රට ඉතාමත් කම්පාවට පත් කළ, මේ රටේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයන්වල හිටපු නීතිපති දප්පුල ඩිලිවේරා නීතිපතිවරයා හිටපු තමන්ව ත්‍රස්ත විමර්ශන ඒකකයට ගෙන්වීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ යම් වාරණ නියෝගයක් ලබාගෙන තියෙනවා. කිසිම තර්කයක් නැහැ. ඒ සඳහා එතුමන්ට අයිතිය තියෙනවා. ඒක බොහොම නීත්‍යානුකූල කාරණාවක්. එතනින් ගියාම අපි දකිනවා දේශබන්දු ඒ මැයි 9 වෙනිදා ඒ අරගල භූමියට සිද්ධ වෙච්ච ප්‍රහාරයට අදාළව තමන්ව සැකකරුවේ බවට නම් කිරීම, තමන්ගෙන් ප්‍රකාශයක් පවා ලබා ගැනීමට එරෙහිව අධිකරණයට ගිහිල්ලා තියෙනවා. ගරු අභියාචනා අධිකරණයේ විසින් ඊට අදාළ වාරණ නියෝග ලබා දීලා තියෙනවා. ඒක කිසිම තර්කයක් නැහැ. ඒක මේ රටේ ඕනෑම පුද්ගලයෙකුට නීතියේ ඉදිරියේ ලබාගත හැකි නෛතික ක්‍රියාමාර්ගයක්. ඒ ගැන අපිට තර්කයක් නැහැ. ඒ වගේම අපි දකිනවා සෑම දෙකම හොඳ සහ නරක කියන පැති දෙකක් තියෙනවා. එක පැත්තකින් දප්පුල ඩිලිවේරා හිටමු නීතිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම හරහා එතුමා සඳහන් කරලා තිබුණා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පිටුපස විශාල කුමන්ත්‍රණයක් තියෙනවා කියන කාරණාව. ඒ හරහා මේ රටට එතුමා දන්න මොකක්ද ඒ කතාවට පදනම් වූ කියන කාරණාව අපට දැනගන්න බැරි වෙන විදිහේ යම් තත්වයක් නිර්මාණය වුණත්, ඒ හොඳ පැත්ත තමයි මේ රටේ පුරවැසියන්ට දැන් විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට දැන් දොරක් විවෘත වෙලා තියෙනවා. අධිකරණයේ ඉදිරියට යන්න ඒ නඩු ක්‍රියාමාර්ගවලට මැදිහත් වෙන්න වින්දිතයන් විදියට ඔවුන්ට ඒ නඩු ක්‍රියාමාර්ගවලට ගිහින් තමන්ගේ වින්දිතභාවය තුළ මේ කාරණා අනාවරණය නොවීම තුළ තමන්ට සිදුවන අගතිය සම්බන්ධයෙන් අධිකරණයේ ඉදිරියට යාමේ හැකියාවක් තිබෙනවා. මේ වෙනකොටත් විශාල ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම් නීතිඥයෝ වශයෙන් අපටත් ලැබෙමින් තියෙනවා. අපි හිතනවා ඒ සම්බන්ධ ඒක බොහොම නරක තුළ සිදුවෙන හොඳ තත්ත්වයන් කියලා. ඒ වගේම දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ගත්තත් ඔහු ගිහිල්ලා ඒ ආකාරයේ වාරණ නියෝගයක් ගන්නකොට අනිත් පැත්තෙන් එදා අරගල භූමිය තුළ පහර කෑමට ලක්වුණු, තුවාල වුණු, රෝහල්ගත වුණු වින්දිතයින්ට අවස්ථාව ලැබෙනවා තමන්ගේ නඩුවේ වින්දිත භාවය, තමන්ට සිදුවුණු ඒ වින්දිත භාවය අගතිය පිළිබඳව මේ නඩුව වලට මැදිහත් වෙලා මේ නියෝගය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරයේ අධිකරණයේ ඉදිරියේ දක්වන්න. මං හිතනවා මේ අධිකරණයේ ඉදිරියට මේ කාරණාව අරගෙන යෑම මේක CID එක හෝ වෙනත් තැනක තේරෙනවට වඩා තෝරනවට වඩා අධිකරණයේ ඉදිරියේ මේ කාරණාව විවෘත වීම ඉතාමත් හොඳ ප්‍රවේශයක් විදියට අපි දකිනවා. එතකොට අපට පුළුවන් මේ රටේ පුරවැසියන් විදියට ඒ සඳහා ඍජුව ඉදිරිපත් වෙලා ඒ අයිතිවාසිකමත් අපේ ආරක්ෂා කරගන්න. ඒකින්ද මම හිතනවා ඒ ක්‍රියාමාර්ග හරහා ගොඩක් ප්‍රගතිශීලී දේවල් සිද්ධ වේවි කියන එක. ඒ වගේම හිටපු නීතිපතිවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් ගත්තත්, දේශබන්දු තෙන්නකෝන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ගත්තත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැහැදිලි ප්‍රමාදයක් තියෙනවා. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු 4ක් වෙනවා. මැයි 9 වෙනිදා සිද්ධියට දැන් අවුරුදු 9ක් අවුරුද්දක් පිරෙන්න බොහොම අත්‍යාසන්නයේ තියෙන්නේ. ඒ වෙනකොට මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාදයි, විමර්ශන ප්‍රමාදයි. ඒ ප්‍රමාදයන් තුළ ඇත්තටම මේ දේවල් වල යුක්තිය ඉටුවීම සඳහා ඍජු බලපෑමක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි දකිනවා දැන් මේ වෙනකොට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අර ඩයනා ගමගේ පාස්පෝර්ට් දෙකක් උපැන්න දෙකක් තියාගෙන ඒ නඩුකරයට අදාළව සිද්ධියට අදාළව මහේස්ත්‍රාත්වරයා පැහැදිලි කාරණාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දක්වලා තියෙනවා. අධිකරණ නියෝග අවශ්‍ය වෙන්නේ නැහැ. විමර්ශනය තුල පැහැදිලි සාක්ෂි අනාවරණය වෙනවා නම් ඩයනා ගමගේව අත්අඩංගුවට අරන් ඉදිරිපත් කිරීමේ කිසිම බාධාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැහැ කියලා. ඉතින් ඒක හින්දා අපි ওই අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා මේ රටේ අරගලේදී ගස්ලබු කෑල්ලක් ආපු අර බෙඩ්ෂීට් එකක් මේ ගෙදර ගෙනිච්චා කියපු, එහෙම නැත්තම් ඡායාරූපයකට පෙනී හිටපු මිනිස්සුන්ව අගුණකොළ පැලැස්සට ගිහිල්ලා කුදලගෙන එන්න තිබුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ විමර්ශනවල තිබුණු උද්‍යෝගිමත්භාවය මේ ප්‍රබලයොයි කියන
දේශපාලඥයෝ කියන අය වෙනුවෙනුත් පෙන්නන්න කියලා. එහෙම නැත්තම් මේ ප්‍රමාද වෙන්නේ මේ රටේ යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට වීම, මේ විනාශ වෙන්නේ මේ රටේ නීතියේ පාලනය. මොකද මේ දිහා බලාගෙන ඉන්න සාමාන්‍ය පුරවැසියා හිතනවා මේ රටේ නීතිය තියෙන්නේ සාමාන්‍ය මිනිහට විතරයි, බලය නැති මිනිහට විතරයි, බලය තියෙන මිනිහට මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක. ඒක එහෙම වෙන්න බෑ. ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කල් මරමින් තෙපර බාමින් කෙකර ගාමින් අධිකරණවල වටේ කැරකෙන්නේ මේ බලපුරුවන්කාරයන් ඉදිරියේ විතරයි. ඒකින්ද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා දැන් අපි දකිනවා CID එකේ අධ්‍යක්ෂකවරයා ඒ වගේම පොලිස්පතිවරයාව මේ 17 වෙනිදා අධිකරණයට ගෙන්වනවා 9 වෙනිදා සිද්ධියට අදාළව ඇයි දේශබන්දුව සැකකාරයෙක් නොකරේ කියලා කරුණු විමසන්න. ඉතින් තමන්ලගේ රාජකාරියේ ඉෂ්ට නොකිරීම තුළ තමන්ලා දැඩි ලෙස සමාජයේ දෝෂ දර්ශයට ලක් වෙනවා වගේම දැන් තමුන්ලට නෛතික ක්‍රියාමාර්ගවලටත් මූණ දෙන්න වෙලා තියෙනවා. අපි කියනවා මේ රටේ ඕනෑම ස්තරයක මේ රටේ ජනතාව වෙනුවෙන් යම් ධූරයක් දරන යම් නිලයක් දරන මිනිසුන්ට වගකීමක් තියෙනවා. ඔය රස්සාව හෝ ඔය ධූරය දරන්නේ තමන්ගේ ආමාශය පුරවගන්න විතරක් නෙමෙයි, ඔය ධූරය තුළ ඔය රාජකාරිය තුළ මේ රටට ඉටු විය යුතු සේවාවක් තියෙනවා. ඒ සේවාව ඉටු නොවීම තමයි අද මේ රටේ පරිහානිය. අද නූගත් වැදගැම්මකට නැති දේශපාලඥයෝ මහා දැවැන්ත චරිත වෙලා තියෙන්නේ. මේ නිලධාරීන් තමන්ගේ ධූරේ ගැඹුර වගකීම හිතට අරගෙන කටයුතු නොකිරීම. ඒ නිසයි අද නිලධාරීන් සත පහට වැටිලා තියෙන්නේ. ඒකයි විශ්‍රාම ගියයින් පස්සේ තැන් තැන්වල රස්තියාදුවේ ප්‍රකාශ දෙන්න වෙන්නේ. ඒකයි ධූරය දරනකොට තැන් තැන්වලට ගිහිල්ලා අධිකරණ ඉස්සරහට ගිහිල්ලා මේ වගේ ප්‍රකාශ ලබා දෙන්න වෙන්නේ. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තමන්ගේ සේවය ඉෂ්ට නොකරන නිසයි. ඒක හින්දා අපි නිලධාරීන්ට කියනවා තමන්ට තරවටු කරනකම්, තමන්ට බලපෑම් එල්ල වෙනකම්, තමන්ට අධිකරණයන් ඉදිරියේ උත්තර දෙන්න වෙනකම් ඇස්කම් පියාගෙන රූකඩ වගේ නැටවෙන්නේ නැතුව තමන්ගේ රාජකාරිය කරන්න කියන දේ අපි මේ නිලධාරීන්ට අවධාරණය කරනවා. ඒ වගේම අපි දන්නවා මේ රටේ මොන දෙයක් සම්බන්ධයෙන් වුණත් යුක්තිය සාධාරණත්වය ලාභයට ඉෂ්ට වුණේ නැහැ, ලේසියෙන් ඉෂ්ට වුණේ නැහැ. මේ රටේ පාස්කු ප්‍රහාරයට අදාළව ඒ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ මේ පාලකයෝ වරින් වර පත්වෙච්ච පාලකයෝ මේවා හොයනවා කියලා පොරොන්දු දිදී හැමදාම කරේ මේවා හංගපු එක. නමුත් අද වෙනකොට අපිට තවත් මේ පාස්කු ප්‍රහාරය සඳහා යුක්තිය ඉල්ලා හඬ නගන කණ්ඩායම් වලට, පුද්ගලයින්ට, පිරිස්වලට හොඳ කොළ එලියක් දකින්න ලැබෙනවා. ඒ තමයි අපි මේ දක්වා කිව්වා අර කාඩිනල් උන්වහන්සේ මැදිහත් වෙලා මේ රටේ අරන් දුන්න ජනාධිපති කොමිෂන් සභාව ඒ ලබා දුන්නු වාර්තාවේ මේ දක්වා එළි නොදක්වපු ඒ ඉතිරි වෙළුම් ටික මේ වෙනකොට අපිට ආරංචි වෙනවා කතෝලික සභාව වෙත බාර දීමට කටයුතු කරනවා කියලා. ඒක බොහොම හොඳ දෙයක් විදියට පාස්කු ප්‍රහාරය අපි දකිනවා. මොකද මතක තියාගන්න ඕන මේ පාස්කු ප්‍රහාරය තුළ මේ අපරාධයට සම්බන්ධ පැහැදිලිව හඳුනාගත හැකි කණ්ඩායම් තුනක් ඉන්නවා. එකක් තමයි මේ බෝම්බේ අමුඅමුවේ පත්තු කරගෙන මැරිච්ච ඒ පිරිස. ඊළඟට ඉන්නවා මේක වෙන්න ඉඩ හැරලා මේ තමන්ගේ නොසැලකිල්ල මත මේ අපරාධය වෙන්න හැරපු අය. වැදගත්ම පිරිස ඉන්නවා තිරෙන් පිටිපස්සේ ඉඳලා මහමොළ කාර්යෝ කිව්වත් මොන වැඩකාරයෝ කිව්වත් මේක පිටිපස්සේ ඉඳලා මේ අපරාධය දේශපාලනික හෝ වෙනත් අරමුණක් සඳහා කරපු මිනිස්සු. අපේ ඒ වින්දිතයන් ජීවිතවලින් වන්දි ගෙවපු අයට මේ අපරාධ පසුපස යන්න ඔවුන්ගේ මරණයෙන් පස්සේ හැකියාවක් නැහැ. ඒ වගකීම තියෙන ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට, ඒ සටන් කරපු මිනිස්සුන්ගේ මහන්සියේ ප්‍රතිඵල දැන් මේ වෙනකොට ලැබිලා තියෙනවා. හැබැයි අපි දන්නවා මේ පාලකයෝ මොන දේ කරත් කරන්නේ අතලෙව කන්න නෙමෙයි කියන කාරණාව. ඔය හැම දෙයක් තුළම ඕනම උප්පර වැට්ටියක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද දැන් ඔය ලැබුණයි කියන, නිකුත් කරයි කියන ඔය වෙළුම් අපිත් ලෑස්ති ඉස්සරහට හොඳට පරිශීලනය කරලා බලන්න. මොකද ඔය වෙළුම් තුළ අපි දන්නවා දැනට ආපු පළවෙනි වෙළුමේ සඳහන් වෙන විදියට ප්‍රකාශ 1588ක්
තියෙන්න ඕන. ඒ වගේම සාක්ෂිකරුවන් 457කගෙන් සාක්ෂි පිටු 37314ක් සටහන් කරන් තියෙනවා. ඒ වගේම පොත්පත් 206කට වඩා මේ කොමිෂන් සභාව මේ වාර්තාව සකස් කිරීමේදී පරිශීලනය කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම 2370ක් විතර මේ වෙළුම් අතර මේ කොමිෂන් සභාවේ විමර්ශනයට ලක් වෙලා තියෙනවා. ඉතින් අපි මේක කොච්චර විශාල වුණත් කොච්චර අමාරු වුණත් මේ වටා ඉන්න කණ්ඩායම් අපි හොයලා බලනවා මේ සම්පූර්ණ වார்த்தාවද ආවේ කියන එක. ඒ වගේම අපි හිතනවා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ යුක්තිය ඉටුවීමේ ගමන් මගේ ඉතාමත් වැදගත් කරුණුකාරණා ගණනාවක් මේ වார்த்தාවන් හරහා එළියට එවි කියලා. අපි ඒ සම්බන්ධයෙන් තවත් අනාගතයේදී එළි වෙන කරුණු එක්ක ජනතාවත් එක්ක ආමන්ත්‍රණය කරමු. මොකද මේ පාස්කු ප්‍රහාරයේ මේ දක්වා වගකිව යුත්තන්ට හෝ වගකීම පැහැරහැරි පුද්ගලයින්ට මොනෑම් හෝ දඩුවමක් ලැබුණේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් නෙමෙයි, රජයේ මැදිහත් වීමෙන් නෙමෙයි, ඒවා සිවිල් ක්‍රියාකාරිකයින් සිවිල් කණ්ඩායම් වල මැදිහත් වීම හරහා. ඒකින්ද අපි හිතනවා අපිට අවශ්‍යව තිබුණු මේ තොරතුරු වලින් විශාල ප්‍රමාණයක් මේ හරහා තියේවි, මේව හංගලා තිබ්බේ නැත්තම්. දැන් මේ වෙනකොට ප්‍රවෘත්ති වාර්තා පළ වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය දෙකට වෙලා වැඩ කෙරෙන්නේ දෙවිදියකට අපි දකිනවා. මේ වෙනකොටත් මේ රටේ සෞඛ්‍ය වලපල්ලට ඇරලා තියෙන්නේ. අත්‍යවශ්‍ය බෙහෙත් වලින් 119ක් නැහැ කියලා ඊයේ වෙනකොටත් වාර්තා පළ වෙනවා. එහෙම තියෙන ශල්‍ය කර්ම කරන විවිධ අංශ වහලා දාන වෛද්‍යවරු මේ ශේෂ්ත්‍රය අතහැරලා යන රටේ සෞඛ්‍ය පහසුකම් ටික කඩා වැටලා තියෙන තත්වයක ඉදිරියටපත් වෙන්නේ මොන ඇමතිවරයාද කියලා බලාගෙන තවදුරටත් මේ සෞඛ්‍ය ඇතුළේ ඉඳගෙන කනවනක් විනාශ කරනවා නම් ඒ අපරාධය කරන්න එපා කියලා. මොකද මේ රටේ මේ විනාශයට ওই නිලධාරි පැලැන්තිය වගකීතු දායකත්වයක් ලබා දෙන්නා. ඒක මම අමතක කරන්න එපා. මේ රටවල් විනාශුනේ දේශපාලඥයෝ හින්දා විතරක් නෙමෙයි. මේ රටවල් විනාශුනේ දේශපාලඥයෝ වගේම මේ රටේ නිලධාරි පැලැන්තිය වගේම කොච්චර අසරණයි කිව්වත් මේ රටේ මිනිස්සුත් මේකට වග කියන්න ඕන. ඒක හින්දා නිලධාරි පැලැන්තියට කියනවා අනාගතේ එන ඇමතිවරයා පිළිබඳ හීන දැක දැක අමාත්‍යංශයේ වට්ටන වැඩේ කරන්න එපා. මොකද ඒකෙන් දුක් විඳින්නේ මේ රටේ අහිංසක මිනිස්සු. ඒ වගේම මේ රටේ අපි දකිනවා මේ වෙනකොට පමුණුගම දේවස්ථානයේ පියතුමා මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙනවා ඒ පමුණුගම අවට තවමත් මේ එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඒ හානියට ලක් වෙච්ච අපද්‍රව්‍ය තාම ගබඩා කරලා තියෙනවා. ඒ ගබඩා කරලා තියෙන දේවල් හැමිල්ටන් හැලට ඒක රාශී වීමේ, එකතු වීමේ, පරිසර විනාශයක් වීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම මේ පමුණුගම අවට දීවර ගම්මානවල ජනතාවට හඳුනා ගන්න බැරි විවිධ චර්ම රෝග, විවිධ රෝග හැදිලා තියෙනවා කියලා. එතකොට දැන් අපිට පැහැදිලි ඒ විනාශය වෙලා අද මේ වෙනකොනුත් එහි පළ විපාක මේ රටේ මිනිස්සු විඳින්න ඉන්නවා. නමුත් ඒ විනාශයේ හානිය සම්බන්ධයෙන් අවමෙන් හෝ ලබාගෙන යෑමට හැකිව තිබුණු ඒ මූල්‍ය හානිය එක සුළුපටු නෑ. ඇමරිකානු ඩොලර් බිලියන 6.2ක් විදියට ඒ අදාළ කමිටුව නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න මේ රටේ බලධාරීන් ඇල්මැරුණු ඉතාමත් මන්දගාමී ක්‍රියාමාර්ග ගනිමින් සිටියේ. ඒ වෙනුවට අපි දැක්කා මේ රටේ මෝඩ මුග්ධ කපටි දේශපාලඥයෝ විවිධ මිත්‍යා කතා කියමින් කැස්බෑවෝ ගැන කියමින් මේ කාරණාව විවිධ අතට අරන් ගියා. ඒකේ ආන්දෝලනාත්මකම තැන මේ පහුගිය දවස්වල එනවා. අධිකරණ ඇමතිවරයා මේ එළිය කියනවා යම් පුද්ගලයෙකුගේ නමට ඇමරිකානු ඩොලර් මිලියන 250ක් ඇවිල්ලා තියෙනවා. මොකටද මේ පරීක්ෂණ අඩාල කරන්නත් අධිකරණ කටයුතු අඩාල කිරීම සඳහා. හැබැයි අපි අද දකිනවා අද වෙනකොට පාර්ලිමේන්තුව තුළ විජේදාස රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා පාර්ලිමේන්තුවේ ඉඳලා කාගේ නමටද මොන ගිණුම් වලටද ආවේ කියන එක මේ කාරණාව කියනවා. අංක 1ට පරිණත දේශපාලඥයේ ජේෂ්ඨ නීතිඥයේ අපි බලාපොරොත්තු වෙනවා ඔයිට වඩා නිර්භීතකම, ඔයිට වඩා කොන්දක් විජේදාස රාජපක්ෂ මහත්තයාගෙන් ඔය පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ඔතන ඉඳගෙන වුණා කියන්නේ නැතුව එළියේ ඉඳලා කියන්න තිබුණා කියලා.
මොකද එහෙම කියන්න හැකියාවක් නැහැ. එහෙම කියන්න හැකියාවක් නැති නිසා තමයි අර වගේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා ওই වගේ කතා කියන්නේ. හරි කමක් නැහැ. එහෙම හරි දැන් දැන්වත් මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් මේ රටේ සිද්ධ වෙන්න ඕන. මේ රටේ පොලිසිය, මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒවා තියෙන්නේ මේ දේවල් දැක දැක තව තවත් කල් මරන්න හෝ එහෙම නැත්නම් මේවා යට ගහන්න නෙමෙයි. මොකද මේ රටේ දේශපාලඥයා පාවිච්චි කරන බොහොම ප්‍රසිද්ධ න්‍යායක් තමයි මේ කල් මැරීමේ න්‍යාය. ඒ හරහා හුඟක් දේවල් වල්ලලා දාන්න පුළුවන් කියලා හිතනවා. මොකද දැන් රනිල් වික්‍රමසිංහ එහාට මෙහාට වලලා කල් මරලා දැන් මේ රටේ ඡන්දය තියෙන කතන්දරේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය සම්පූර්ණයෙන්ම ජනතාවට අමතක කරමින් සිටිනවා. මොකද දේශපාලඥයා ඒ ජනතාවගේ දුර්වලකමක් කියලා ඒ දේ හඳුනගෙන තියෙනවා. ඉතින් අපි කියනවා මේ ආරක්ෂක අංශවලට මේ තමුන්ලගේ නිසි විමර්ශනයන් සිදු නොවීම හරහා තමුන්ලා මේ කාරණා අතුපස කිරීම තුළ විනාශ වෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත. මේ රටේ ජනතාවගේ ජීවිත. ඉතින් ඒව සම්බන්ධයෙන් වගවීමක් මේ නිලධාරීන්ගේ මේ රටේ ජනතාව බල කර සිටිනවා. ඒ වගේම මේ රටේ තියෙන අභාග්‍යමත්ම දේ තමයි කලින් කලට කාලෙන් කාලෙට ආණ්ඩු මාරු වෙනකොට විවිධ විවිධ ක්‍රියාමාර්ග, විවිධ විවිධ වැඩ කටයුතු, විවිධ විවිධ සංකල්ප ගේනවා. ඒවා කාලයත් එක්ක එහෙම්මම වැල්ලිලා යනවා. දැන් මේ අපි ඊයේ පෙරේදා දැක්කා අර කොරෝනා සමයත් එක්ක අර කන්ටේනර් ටැංකියක් මූලික කරගෙන අර කියූ ෂොප් කියලා සංකල්පයක් ගෙනල්ලා රටේ ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහා විශාල ධනස්කන්ධයක් ඒ වෙනුවෙන් වෙන් කරලා ඒ වගේ ස්ථාන ඇති කරා. නමුත් අද වෙනකොට ඒ දේවල් අත්හැරලා දාලා ඒ සංකල්පය ගේන්නේ බන්දුල ඇමතිවරයා. හැබැයි බන්දුල ඇමතිවරයා අදටත් පාර්ලිමේන්තුවේ ඉන්නවා, අදටත් ආණ්ඩුවේ ඉන්නවා, අදටත් ඇමති ධූරයක් දරනවා. හැබැයි ඒගොල්ලෝ ගෙනාපු සංකල්ප අද වල්බිහි වෙලා කැලෑවට ගිහිල්ලා විනාශ වෙලා අද මේ රටේ හුඟක් ව්‍යාපෘති වලට වෙලා තියෙන්නේ ඒකයි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට, ඇමතිවරයාගෙන් ඇමතිවරයාට මේ සංකල්ප ගේනවා. ඒවා ඒ ඇමතිවරු ආණ්ඩුව එක්කම වල්බිහිලා වැහිලා යනවා. හැබැයි ඒ සංකල්ප වලට යට කරපු ධනය, ඒවා ගොඩනගන්න වැය කරපු ධනය අද අපේ රටේ මිනිස්සු බිලියන ගණන්, ත්‍රිලියන ගණන් ණය කඳු වලට යට වෙලා තියෙනවා. ඒ නිසා අද අපේ දුව දරුවන්ගේ පොත් ටික නැහැ, අද අපේ රෝගීන්ට බෙහෙත් ටික නැහැ. සල්ලි තිබුණත් ගන්න රටේ සම බෙහෙත් නැහැ. එතකොට අද අපේ අලුතෙන් රැකියා ටික බෙහෙවෙන්නේ නැහැ. රටේ ආර්ථිකය කඩන් වැටිලා මේ ණය ප්‍රශ්නේ හමුවේ. මේ රටෙන් ප්‍රසිද්ධ සමාගම් ආයතන මේ රට හකුලගෙන අතෑරලා දාලා යනවා. ඒ තැනට පත් වෙලා මේ රටේ ණය ගෙවන්නේ මේ රටේ අහිංසක දුප්පත් ජනතාව. ඒකින්ද අපි කියනවා මේ ක්‍රමය වෙනස් විය යුතුයි. ඇමතිවරයා හැමදාම සැප විඳගෙන ඉන්නවා. ඒ සංකල්ප ඇති කරපු බන්දුල ඇමතිවරයා අදත් ඒ ආණ්ඩුවේ ඉන්නවා වෙනත් ඇමති ධූරයක. අද එතුමාවත් අඩුම ගානේ, ඒ මිනිස්සයවත් අඩුම ගානේ ඒ ගැන හොයලා බලන්නේ මම මේ පටන් ගත්ත, මම මේ යට කරපු සල්ලි වලට මොකද වුනේ කියලා. ඒක තමයි අද මේ රටේ විනාශය. අද මේ රටේ සම්මන්ත්‍රණ ශාලා හදලා තියෙනවා හම්බන්තොට. ඒවල ගන්න දෙයක් නැහැ, වෙන දෙයක් නැහැ. අද මේ රටේ ක්‍රීඩාංගන, සමහර ක්‍රීඩාංගන කැලෑවට අතෑරලා දාලා මේවා රටේ මිනිසුන්ගේ සල්ලි. ඒකින්ද අපි කියනවා මේ රටේ මේ මාසෙන් මාසෙට දවසින් දවසට වෙනස් වෙන ප්‍රතිපත්තියක් නැති දේශපාලනය මේ රටේ අවසන් කරන්න ඕන කියන කාරණාව. තවත් කාරණාවක් මේවා නම් බොහොම සිල්ලර කාරණා. නමුත් අපි දැක්කා යම් සමාජ මාධ්‍ය වාර්තා කරනවා යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවලු අලුත් ජනාධිපති මන්දිරය, එහෙම නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයක් පාර්ලිමේන්තුවට හදන්න යනවා කියලා මේ කොළඹ තියෙන දේවල් අතහැරලා දාලා. අපි දන්නේ මේක ප්‍රවෘත්තියක්. ඒක එහෙමනම් ඒක ඇත්තද නැත්තද කියන එක ආණ්ඩුව මුලින්ම ජනතාවට කියන්න ඕන. ඒ වගේම එහෙම දෙයක් හිතලා තියෙනවා නම් අපි කියන්නේ මේ වගේ කුප්ප වැඩ කරන්න එපා. මේ රටේ මිනිස්සුන්ව උගසට තියලා, මේ රටේ සම්පත් ටික උගසට තියලා මේ ගත්ත අන්තිම ඩොලර් ණය මේ වගේ ගොබ්බ වැඩවලට, මේ වගේ ජනාධිපති මන්දිර වගේ කඳවුරු ගුබ්බෑයන් හදාගෙන ඒවල හැංගිලා ජීවත් වෙන්න හිතන නායකයෝ ගැන ඇත්තටම ලැජ්ජ වෙන්න ඕන. අද රටේ අවශ්‍යතාවයේ එහෙම දේවල් නෙමෙයි. මෙහෙම
යෝජනාවක් ගැන හීනකින් හරි හිතලා තියෙනවනම් අපි කියනවා මේ පාලකෙන්ට ඒ වගේ දේවල් හිතන්නවත් වටින කාලයක නෙමෙයි ජීවත් වෙන්නේ. මොකද මේ රටේ මිනිස්සු ඒ තරම් දුක් විඳිනවා ආර්ථික ප්‍රශ්න වලින්. එහෙම ආර්ථික ප්‍රශ්න තියෙන රටක තවත් මාලිගා මන්දිර හදන එකද රට තුල වෙන්න ඕන? දැනටම මේ රටේ විවිධ දිස්ත්‍රික්කවල ওই ජනාධිපති මන්දිර මාලිගා හදලා තියෙනවා. ඒවයි රටට ඇති වෙච්ච දෙයක් නෑ. ඒකinda තවත් මේ වගේ නාස්තිකාර වියදම් නොකළ යුතු. ඒකයි අපි නිතරම කියන්නේ මේ පාලකියෝ ගැන අපට විවේචනයක් තියෙනවා කියලා. මේ අය තාමවත් හැදිලා නැහැ. මේ අය තාමවත් තේරුම් අරගෙන නැහැ මේ රටේ ප්‍රමුඛත්වයේ දිය යුත්තේ මොකක්ද? මේ රටේ ප්‍රමුඛ ප්‍රශ්නය මොකක්ද? බොරුවට මාධ්‍යවලට ඇවිල්ලා හරිත ආර්ථික ඇති කරනවා කියයි. කෘතිම බුද්ධිය සඳහා බිලියනයක් ආයෝජනය කරනවා කියයි. බම්බු කතන්දර කියනවා මිසක් මහ පොළොවේ පය ගහලා ඇත්ත ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ පාලකෙයින්ට කිසිම උවමනාවක් නැහැ. ඒක හින්දා මේ පාලකෙයින්ට පණිවිඩයක් දෙන්න කැමති සුපුරුදු දේශපාලන ගේමෙන් අයින් වෙන්න ඕන. සුපුරුදු දේශපාලන ගේමට තිත තියන්න ඕන. ඔය මොන කයි කතන්දර කිව්වත් මහ පොළව හඳුනා ගන්න දේශපාලඥයන්ට හැකි වෙන්න ඕන. එහෙම නොවුනොත් නැවත මේ රටේ ජනපිබිදීමක් වලක්වන්න බෑ මේ පාලකෙයින්ට කියන කාරණාව අවධාරණය කරන්න කැමතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.